बिस्कट කියන්නේ ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය කෑමක්. පහසුව සඳහා ආහාරයක් ලෙස යොදාගත්තත් එය පුරුද්දක් බවට පත් වෙලා ඇබ්බැහි වන තරමටම වර්ධනය වෙන ආකාරය ගැන කිසිවෙකුටත් වැටහීමක් නැහැ. බොහෝමයක් බිස්කට් වර්ගවල අඩංගු ද්‍රව්‍ය සමාන බවත් පෝෂණ ගුණයෙන් ඉහළ සංගතක අන්තර්ගත විය හැක්කේ ඉතාම කලාතුරකින් බවත් අපි මතක තියාගන්න ඕන. බිස්කට්වල පිරිපහදු කරන ලද තිරුඟු පිටි අඩංගු වෙනවා. මෙසේ පිරිපහදු කිරීම නිසා තන්තුමය කොටස් විනාශ වෙනවා වගේම විටමින් වර්ගත් විනාශ වෙනවා. මේ ආහාර ජීර්ණයට බලපෑම් ඇති කරනවා. ඒ නිසා බිස්කට් මලබද්ධය ඇතිවීමට හා සිරුරේ බර වැඩි වීමට හේතු වෙනවා. එළවලු තෙල් හයිඩ්‍රජන් සමග රසායන ප්‍රතික්‍රියාවලට ලක් කරලා හදන හයිඩ්‍රජනීකృత මේදය බිස්කට්වල කල් පැවැත්ම හා ජීව කාලය වැඩි කිරීමට යොදා ගන්නවා. මේන් සෑදෙන ට්‍රාන්ස් මේදයෙන් නිරෝගී පුද්ගලයන්ගේ මතකය අඩාල කිරීමට කිසියම් වූ බලපෑමක් කරන බවට සනාථ වෙලා තියෙනවා. ට්‍රාන්ස් මේදය නිසා සිරුරේ අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන අතර හිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ යනවා. ඒ තත්ත්වය දියවැඩියාව හෘද රෝග ඇතිවීමට තියෙන ඉඩකඩ වැඩි කරනවා. බිස්කට්වල අඩු වැඩි ප්‍රමාණවලින් සීනි අඩංගු වෙනවා. එය ස්ථූලතාවය දියවැඩියාව වැනි රෝගවලට හේතු වෙනවා. රුධිර සීනි මට්ටම එකවර වැඩි වීමටද මේ ඍජු ලෙස බලපානවා. බිස්කට්වල අඩංගු සංයුතිය සැලකීමේදී ඒවා කැලරි බහුල නමුත් පෝෂණ ගුණයෙන් අඩු ආහාරයක් බව ඉතාම පැහැදිලි. සීනි අධික පෝෂණ ගුණයෙන් අඩු ආහාරයක් වන නිසා ඕනෑවට වඩා බිස්කට් ආහාරයට ගැනීම ගැටලු රසකට හේතු වෙනවා. අධික වෙහෙසකර අවස්ථාවකට පසු ශරීරයට අවශ්‍ය වෙන්නේ පෝෂණීය ආහාරයක් නිසා බිස්කට් ආහාරයට ගැනීම ඉතාම අහිතකරයි.